හිටවා පිට්ටු. අද දිනේදී බොහෝ දෙනෙක් අවධානයට යොමු වුණු නඩුව කැඳවුවා කොළඹ මහේස්ත්‍රාත් තුසාවි. විශේෂයෙන්ම මෙම මහේස්ත්‍රාත් තුසාවියේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවපු නඩුව පැවතුනේ විශේෂයෙන්ම විමල් වීරවංශ මහතාගේ වැඩිමල් බිරිඳට. එතන විමල් වීරවංශට වඩා වැඩි වයසක බිරිඳ තමන්ට වඩා ලාබාල කෙනෙක් බව පෙන්වන්නට හොර උපෙන්න සහතිකයක් හදලා ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් ගැනීම සම්බන්ධයෙන්. එහෙම නැත්නම් රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් ගැනීම සම්බන්ධයෙන්. මිත්‍රෝනි සාමාන්‍ය මෙවැනි වැරදි වලට සාමාන්‍ය මිනිහෙක් අහුණා නම් අදේ මිනිහා ඉන්නේ අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාරය. ඊයේ පෙරේද අපි දැක්ක හිරුනිකා නහයෙන් අඬනවා තමන්ගේ අම්මත් එක්ක බහෘත ඝාතනය කරපු දුමින්දට විශේෂ සැලකිල්ලක් දක්වනවා මේ ආණ්ඩුව ඌට විශේෂ පහසුකම් දෙනවා කියන කාරණේ. මිත්‍රෝනි එතුමිය අමතක කරලා තියෙනවා ඇත්තරම නීතිය ක්‍රියාත්මක වුණා නම් තමන්ට ඉන්න මෙන්නේ මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරය කියන කාරණේ. මොකද ඇය පහුගිය දවස්වල මේ රටේ පොල් ගෙඩි දෙකක් හොරගම් කරපු මිනිහත් පොලිසිය ගෙනිහිලා රිමන්ඩ් කරනවා. හැබැයි තරුණයෙක් පැහැරගෙන ගිහිල්ලා ගහලා ඔහුට තර්ජනය කරපු හිරුනිකා එක පැය භාගයකටවත් රක්ෂිත බන්ධනාගාර තිබෙන්නේ නැහැ. අදටත් විශේෂයෙන්ම නීතිමති දෙපාර්තමේන්තුව ඇය හුරතල් කරන ස්ථාවරයක තමයි සිටින්නේ. ඒ කිසිවිටත් අද මේ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවපු මෙම නඩුවේදී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇගේ නීතිඥවරයා උසාවට ඉදිරිපත් උනේ නැහැ. මේක සුවිශේෂ තත්ත්වයක්. මොකද ඔබ දන්නවා සාමාන්‍ය විමල් වීරවංශ වැනි පුද්ගලයෙකුට නීතිඥයෙකුට ගෙවීම කියන එක අමහරු දෙයක් නෙමෙයි. තරංගේ නීතිඥවරයා නොපෙමෙනෙනවා නම් වෙනත් නීතිඥ මාර්ගයෙන් පෙනීමේ හැකියාව එයට තිබුණා. හැබැයි අද සිද්ධ වුණේ ඊට වඩා වෙනස් දෙයක්. ඇය වෙනුවෙන් කරුණ ඉදිරිපත් කරලා තමන්ගේ නීතිඥ අද දිනේ නොපෙමිණෙන නිසා වෙනත් දිනයක් ඇය ඉල්ලුවා. ඒ වෙලාවේ පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච රජයේ නීතිඥවරයා පැහැදිලිව පෙන්ලා දුන්නා මේක සාමාන්‍ය අධිකරණයේ පවතින පරිචයට පටහැනි දෙයක්. මොකද විත්‍ය වෙනුවෙන් නීතිඥ ඉදිරිපත් නොවනවා නම් ඔහුට යුතුකමක් තිබෙනවා පැහැදිලිව පැමිණිල්ල දැනුවත් කිරීම කියන කාරණේ. කෙසේ වෙතත් දෙපාර්ශ්වය සලකා බැලීමෙන් අනතුරුව අද මහේස්ත්‍රාත්වරයා විමල් වීරවංශගේ බිරිඳට දැඩි ලෙස අවවාද කරලා නියෝග කරා ලබන නඩුවාරයේදී නීතිඥ නොපෙමිණෙනවා නම් අලුත් නීතිඥ සමග අධිකරණයට ඉදිරිපත් වෙලා නඩුවට මුහුණ දෙන ලෙස. මිත්‍රෝනි මේ වෙනකොට විමල් වීරවංශ තමන්ගේ බිරිඳ සමග දවසින් දවස අසරණ වෙන බවක් අනාථ වෙන බවක් නන්නත්තර වෙන බවක් තමයි පෙනෙමින් තිබෙන්නේ. ඒ කෙසේ වෙතත් විමල් වීරමංසලමනි තක්කඩින්ට නිසි දඬුවම් දෙන ලෙස අපි සියලුම දෙනා බල කර සිටිමු. මිත්‍රෝනි අරගලෙන්තර ජයග්‍රහණයක් මෙතුක ඔබට සේවත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.